සාධාරණ කාර්ය වසම් පොහොත්තේ මහලේකම්වරයා කියනවා හෙලිකොප්ටරේ ඉගිලුණාට වැඩක් නැහැ මේ ගුවන්ගත කරනට වැඩක් නැහැ කටු කඩාවට කියලා ඡන්දෙදී අතන මොනවද ඇත්තට වෙලා තියෙන්නේ ඔක අනිත් පැත්තනේ හෙලිකොප්ටරේ නගිනකොට ඒ තටු කැරගෙන වේගෙට සාගර කාර්යසම ඇතුළු පොහොට්ටියෝ මිශි වෙලා කියලා තියෙනවා. දැන් පොහොට්ට හොයාගන්නත් නැහැනේ. ඉතින් වෙලා තියෙන්නේ තටු කැඩිච්ච එක නෙමෙයි තරුණම් කැඩුනේ නැහැ. හෙලිකොප්ටරේ නගිනකොට ඒ තටු කැරගෙන වේගෙට සාගර කාර්යසම ඇතුළු පොහොට්ටුවයි මිශි වෙලා කියලා තියෙනවා. දැන් පොහොට්ටුවත් හොයාගන්න නැහැ, පැලෙත් හොයාගන්න නැහැ, බීජෙත් හොයාගන්න නැහැ. අපි ජනතා විමුක්ති පෙරමුණ ඒ චෝදනා කරන අයට කියන්න ඕනේ කාරණයක් තියෙනවා. අපි ඇමතිකම් දෙනකොට ඇමතිකමුත් එපා කියලා ඇමතිකමුන්ට පයින් ගහලා එළියට බැස්සේ ආපහු ගිහිල්ලා මැදමුළුවේ හෙලිකොප්ටරේ පාක් කරන්න නෙවෙයි. ඊළඟට මේ හෙලිකොප්ටරේ කියලා කියන්නේ මේ මිනිස්සු ඔක්කොම හෙලිකොප්ටරේ නැග ගන්න ගන්න මේ රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඇදෙති ඉතාම පහළ අඩියක. මේ පහළ අඩියේ තියෙන මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තබා ගැනීම තමයි හෙලිකොප්ටරේ කියන එක තේරුම. ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණට කියනවා අපි ඔක්කොම විරුද්ධ පක්ෂේ අපි ඕගොල්ලොයි සජබයි ඔක්කොම එකතු වෙලා තමයි මේ ඡන්දය දිනාගත්තේ. අපි දිනාගත් ඡන්දය එකතු වෙලා දිනාගත්තේ මේ ආණ්ඩුව ගෙදර හරින්න. ඒ නිසා අපේ ප්‍රධාන හතුරා තියෙන්නේ ආණ්ඩුවේ. ආණ්ඩුව ප්‍රධාන හතුරා වෙනකොට ඡන්දය පටන් ගත්තම කාට හරි විරුද්ධ පක්ෂයට හිතනවා නම් හෙලිකොප්ටරේ විරුද්ධ පක්ෂය කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අපි තර්ජනයක් කියන එකනේ. අපි නම් හිතන්නේ සියලුම විරුද්ධ පක්ෂයේ කණ්ඩායම් වල ප්‍රධාන හතුරා ආණ්ඩුව, ප්‍රධාන හතුරා පොහොට්ටුව, ප්‍රධාන හතුරා අලියා බදුල වගේ දිස්ත්‍රික් වල නම් ආණ්ඩුවේ ඇතුලේ ඉන්න නිමල් ශ්‍රීපාල චාමර සම්පත් වගේ මැති අමතුරු දාලා තියෙන බොරු වංචනික ස්වාධීන කණ්ඩායම්. පොලෙන් බැට් එකෙන් අරහෙන් මෙහෙන් කලිසමෙන් ජංගියෙන් දාලා තියෙන ගොඩක්. ඒ ඔක්කොම ආණ්ඩුව ඇතුලේ ඉන්න ස්වාධීන කණ්ඩායම්. එහෙනම් අපේ ප්‍රධාන හතුරා විය යුත්තේ පොහොට්ටුවයි අලියයි ඒ බොරු වංචනික ස්වාධීන කණ්ඩායම් මිස අපේ ප්‍රධාන හතුරා විය යුත්තේ විරුද්ධ පක්ෂයේ ඉන්නා වූ මාලිමාව දුරකථනය වගේ පෙරටුගාමීන් වගේ විරුද්ධ පක්ෂයේ ඉන්න කණ්ඩායම් නෙවෙයි. අපි විරුද්ධ පක්ෂයේ මේ සියලු කණ්ඩායම් වල එකතුව 85%කට වඩා ගන්න පුළුවන් නම් මැතිවරණයෙන් පස්සේ එදාම මේ ආණ්ඩුව ගෙදර යනවා. මේ රටේ දැන් පෙට්‍රල් මිල වැඩි වුණාද? විදුලි මිල තුන්පාරක් වැඩි වෙනවා. හතර වෙනද සමරණ නිදහස. දැන් මේ හතර සමරණ කාගේ නිදහසද? අද මේ රටේ ඒ ලෙවල් කියන දරුවට නිදහසේ ඒ ලෙවල් වලට පාඩම් කරන නිදහසක් නැහැ. ලයික් කරනවා. ඒතකොට දරුවට නිදහසක් නැහැ. වැලිමඩ ඌවපරණකම හාඩියල පැත්තේ ගොවියන්ට කිසිම නිදහසක් නැහැ. ඍෂිසේ තමන්ගේ පොර ටික දාගෙන තමන්ගේ වගවන් කරගන්න. අලගොවියක් ඉවරයි, එළවලු ගොවියක් ඉවරයි, තේ ගොවියක් ඉවරයි. මයංගනේ වී ගොවියක් ඉවරයි. වෘත්ති කියෝගන් වෛද්‍යවරු අද ඉන්නේ මහපාරේ කළුපටි බඳගෙන. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නේ අද මහපාරේ කළුපටි බඳගෙන. ඉංජිනේරු මාන්න නිලධාරීන් රට ඇතරලා යනවා. ඇයි තමන්ගේ පඩියෙන් හවුසින් ලෝන් එකයි වෙහිකල් ලෝන් එක අරගත්තන් පස්සේ ඉතුරු වෙන්නේ සොච්චමයි. ඊළඟට සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරනකොට තෝරන්න වෙන්නේ මුලින්ම වෛද්‍යවරයව ඉංජිනේරුවව විශ්වවිද්‍යාල ගුරුවරයව. ඇයි මේ බදු ගහන ගැහිල්ලට එයාට සමෘද්ධි ප්‍රතිලාභීන් වෙන්න වෙනවා. ඉතින් වෛද්‍යවරයාට නිදහසේ අද තමන්ගේ රාජකාරී කරන්න බෑ. රෝගියෙක් ගියාම අද රෝහලට නිදහසේ බෙහෙත් ටික ගන්න පුළුවන්ද? බෑ. මේ අපේ රටේ අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය නොමිලේනේ. හැබැයි දැන් නොමිලේ නෙවෙයි. මොකද හේතුව බෙහෙත් නැහැ. එහෙම තියාගෙන කෝටි ගාණක් වියදම් කරනවා නිදහසට. අපි අවුරුදු 70 ගානක් තිස්සේ අභිමානයෙන් නිදහස් දිනේ ඔසෝපු සිංහ කොඩිය වෙනුවට මෙදා පොටේ අපිට උසන්නලා තියෙන කළු කොඩිය. ඇයි මේ සමරන නිදහස අපේ නිදහස නෙමෙයි, ජනතා නිදහස නෙමෙයි, රනිල් ගේයි රාජපක්ෂල ගේයි උන්ට කඩයන් නඩේ නිදහස. විදුලි බිල ඉහළ යනවා, බඩු බිල ඉහළ යනවා, පෙට්‍රල් බිල ඉහළ යනවා, ආණ්ඩුවේ මැති අමතුරුන් ගානත් ඉහළ යනවා, අමතුරු වැඩි කරනවා, රාජ්‍ය අමතුරු වැඩි කරනවා, උන්ගේ වරප්‍රසාද ටික වැඩි කරනවා, ඒ නඩේ උඩින් යනවා. ඒ නිසා මිත්‍රවරුනි අපේ රටේ ජනතාවට කියන්නේ මේ නිදහස් දින උත්සවය අපේ නිදහස සමර උත්සවයක් නෙමෙයි. අපේ නිදහස නැති කරපු ගොවියාගේ නිදහස, ළමයාගේ නිදහස, වෘත්තිකයාගේ නිදහස, මේ රටේ ජීවත් වෙන ජනතාවගේ නිදහස නැති කරපු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ සහ ඒ ආණ්ඩුවේ කටුකනෝන්ගේ නිදහස සමර නිදහස මිසක් අපේ නිදහස නෙමෙයි. ඒ නිසා ජාතික කොඩිය වෙනද අපි ඉහළම ඔසවා තබනවා. ඒ ජාතික කොඩියේ නිරූපණය වෙන සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු, ඒ ජාතික කොඩියේ නියෝජනය බෞද්ධ, ඉස්ලාම්, හින්දු ආදී සියලු මිනිසුන්ගේ නිදහස අද ඉවරයි. ඒ නිසා අපි සිද්ධ වෙලා තිබෙනවා ජාතික ගොඩිය පපුය රඳවාගෙන මේ පොරු නිදහස්කාරයන්ගේ නිදහස් දිනයේදී කළු කොඩිය ඔසවන්න. මේ මැතිවරණේ මට එක නාම එකක් කියන්න පුළුවන්. ඒ තමයි පෝට්ටුව පරාදයි, UNP පරාදයි, රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කඩේ යන මැති ඇමති නඩේ දාලා තියෙන ස්වාධීන කණ්ඩායම් පරාදයි. මැතිවරණ ඉවරුනාම නිසා අවසානයේදී සමහර සභා හදන්න ගියාම අපිට සිද්ධ වෙනවා පොහොට්ටුවට විරුද්ධව, අලියට විරුද්ධව සහ මේ කණ්ඩායම් වලට විරුද්ධ සභාවල් ටික ගොඩනගන්න. ඒ සභාවල් ටික ගොඩනැගීමේදී විරුද්ධ පක්ෂයේ සියලු දෙනාගේම සමගිය ගොඩනගාගෙන ඒ සභාවල් ගොඩනගන්න තමයි අපි කල්පනා කරන්නේ.